දැන් අපි මේ හිතර කතා කරන වචන දෙකත් තියෙනවා මේ එකක් තමයි විද්‍යාව අනත් එක මිත්‍යාව මේක සම්බන්ධවතාව වචනය තියෙනන්න මිත්‍යා දුෂ්ටිකත්තුවයගේ ලනේද ඔව ඒ බුදු හාමුදුරන්ග දේශනාව ලත් සම්බවිචි වචනය විද්‍යාව ගැන කියනකොට කියවෙනවා මේ දම්සක් පැවතුම් දේශනාවේදී මට විද්‍යාව පහළ විය කියලා විද්‍යද් පාදී ද්‍යාව පහල වනා කියලා. එතකොට ඇැමි විද්‍යාව කියන්නේ මොකක් විද්‍යාව කියලා කියන්නේ යම්ඩයක් පිළිබඳව නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා පරීක්ෂණ දත්ත එකතු කරලා එමගින් අපි නිගමනයකට එලබෙනෝ එතා විද්‍යාව කියලා කියන්න. ඇැබැයි බුදුහාමුදු රුවෝකිව විද්‍යාවෝය විද්‍යාව ක කියලා ොි ප්‍රශ්මයක් තියෙන. හිද මෙතනත් දෙහකට බෙදෙනවා පෙරදිග විද්‍යා සහ බටහිර විද්‍යාව කියලා. බටහිර විද්‍යාවේ තමයි ඔය උපකරණ වගේ හදලැවිරේලා එ මේ නිරීක්ෂණ පරීක්ෂණ ඒ පැතර ගිය. බුදුන් වහන්සේ බොහෝවෙලාවට උපකරණ හදාගන විද්‍යාර හදාගෙන සමහරදවල් පිළිබඳව අධ්‍යයනය කළේ නෑ බුදුනුවනින් ඒ පිළිබඳව හිතලා මනසින් ඒ දැකලා තීරණය කරලා කියපු දෙයක්තමයි තියෙන්නේ මෙන මේදී මෙන්න මෙහෙමයි වෙන්න කියලා බුදුනුවනින් දැකලා කියපු එකක් තමයි එතන ඒ විද්‍යාව කියලා අදහස් වෙන්නේ. අපි ඒවා අතෑරලදාල සාමාන්‍ය පැත්ත ටාවතිංහේම මේ විද්‍යාව සහ මිද්‍යාව කියන දෙක මිනිස්සු ටිකක් පටලවාගෙන ඉන්න සුභාවයක් පෙනී යනවා වර්තමාන සමාජය තුළ. ඒකයි මට මේ ගැන කතා කරන්න හිතුනේ. දැන් මේක කියනකොට මට මතක් වුණේ මෙහෙම දෙයක් මේ එක් තරා පන්සලක මෙම තියෙනවා බෝගක් මේ බෝගහේ බෝධයේ පොඩිහාමුදුරෝ මේ බෝමලුව උදේ අතුගානකොට දැක්කා උදේ සූර්යා ලෝකයේ මේ බෝගහට වැටුුණාව දුමක් යනවා දු සුදුපාට ඒක් වෙලා බලන් ඉන්නකොට පොඩි හාමුදුරුවන්ට මේකේ රූපයක් වගේ පෙනුණ. ඒ පාණත් පොඩිහාමුරුවයි ලොකු හාමුරුව යොක්කෝම ඇල්ල බල හම සමහරගෙනකොට මේ යන දුම නයෙක් වගේ පෙනුණ. පහුව දත්තු උදේට හෝම තද සූර්යා ලෝකය වැටන හම මේක පෙනුණ දැන් ඔන්න ඒ ළඟ ගමේ මිනිස්සු ඊ ළඟ ගමේ මිනිස්සු ගොඩාහක් එකතු වෙන උදේට බලන්ඩ. එ බස් වෑන් නැරගෙන ඈත ප්‍රදේශලනොත් මේක බලන්න ගිය ඒදක්්‍යයකොට මෙතනින් බෝගහ කඩන් වැටුණ. පස්ෙබල් නොකොට තමයි දන්නේ පේරදින උද්බිධ උද්‍යානයේ විසේ ස්ඥයෙක් ඇරංඇයිල බලපුහම පේනුවා මෙතන දිලීර ආසාධනයක් වෙලා මේක ඒලවල් සයින්ස් භයෝකන ළමයි දන්නවා බැසිඩියෝ මයි කොටා දිලීර හැදුනහම් පස්සේ එතනේ දිලීරවල හැදනවා බීජානු කි ජාතියක්. උදේට සූර්යා ලෝක වැටනකොට ඒ බීජානු සුදුපාට දුමාරයයක් ව හුලග යනවා. ඉතින් මේක සමහරය බලංහිටපුවාම ඒ බලංහිටපු විශාල කණ්ඩායම එක්කෙනෙක් කියල දන මටනන්න අ එක් පේෙන් නෑ කියලා එතක ටරලාන්ඟගේ ඉන්නකා කියලා තියෙනවා පෞකාරහින්ට පෙන්නෑ කියලා. අන්තිමට ඔහොම වෙලා කහ කඩාගෙන වැටුන් ඒවගේ ඔබට මතක ඇති මීට ගොඩ කාලකිට කලින් ම පන්ති කරන කොට එ ළමෙක්ඇවිල්ල මට කිව්වා මේ ගම්පහක තැනකර අන්ධේ බුදු පිම ඇතියනවා එකෙන් රැස්සු හිදෙනවා බලන්ඩ යන්ඩ ඉන්නඩ කියල් ඉතින් හැමෝම යන. දක්ක මාලුකාරයත් අඩි පිහිත්තියාගෙන බලාගෙන හින්වා රැත්තහි දෙනවා. දැන්ඒ කියපු හම මුලදි මං ඒලා මැ කිව ටඉතින් ඕක බලලාගඩක් නෑ. ඇයි ඔතන ඉන්නේ බුදුහාමුදුරුවෝ සිහිපත් කිරීම සඳහා අපි හදාගැත්ත දෙයක් මිසක් බුදුහාමුදුරුව නෙමයි. මට ඔය බුදු පිළිම වහන්සේගෙන් ගැස් විහිදුනත් මටකයි විහිදුන් නැතත් මටේකයි. මුකදෝකෙන් රැස් විහිදුනා කියලා විශ ගෞරෝවයක් ඇතිවෙන්නෙත් රැස් විහිදුනේ නෑ කියලා ගෞරොවය අඩුුවන්නෙත් නෑ මා දකින බුදුහාමුදුරුවෝ මා දැකලා අවසන්. ඒ නිසා ඒ රැස්විහිදීමෙන් මට ලොකූ විශේෂත්වයක් නෑ. නමුත් ඒ දේවල් මිනිස්සු ඒත් පසු පස ගොඩාක් වේගෙන් හම්බාගෙන යන ස්වභාවයක් තමයි අප රටේ තියන්නේ. ලංකාව වර්තමානයේ අපි මේ ඉන්නේ මුළු ලෝකයම කිසියම් මානුව වර්ගයාවවෙත් එල් කර ලද ඩැඩ්ඩි බලපෑම නිසා කොවි වරසය නිසා මුළු ලෝකයම අසරන වෙලා ඉන්නේ. ලෝක ඉතාම දියුණුඉ කියල කිවට ඒ රටවල් පව අසරන වෙලා ඉන්නේ. මෙමගේ වෙලාවක ඔබ දැකින්නති ලංකාවෙත් විවිධ විවිධ දේවල් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනකොට මෙ මේ දේවල් විශේෂයම මම කියන් ඩෝනි අපි දැක්කා සමහර අවස්ථාවල මුට්ටි ගඟවල්ලලට දානෝ. මඟකදි දැක්කාරක පොලිතින්න එකත් පිටිම්ම දානෝ. හැබැයි මෙන්න එහෙම ප්‍රශ්නයක් තියනවා මේ දේවල් වලින් බෞද්ධ දර්ශනය යම් හැල්ලුවකට ලක්වන්නටත් ඉඩ තියෙනවා. මක් නිසාද පිරිතේ බලය කියන එක අපි පැහැදිලිව අදකළ තියෙනවා. හැබැයි. එ පිරිතේ බලයෙන් පවට පින් දෙෙන්ඩ බෑ. ඒමනම් බුදුහාමුදුරුවෝ දඹදිවහිටපු සියලුම පෞකාරයෝ ටික නිවන්දක්වනු ලබනවා අපිත් එහෙනම් මේ වෙනකොට තමාට ලෝකෙ නෑවෙඩ පුළුවන්. ඒක කරන්න බෑ. ඒ නිසා පිරිතේ බලය ලබා ගත හැකි වන්නේ. මා විශ්වාස කරන විදිහට නං අපිඒ ප්‍රතිපත්තියේ ඉඳලා අපිඒ ප්‍රතිපත්ති අනුගමනය කරලා අපි පිරිත් කියලා අපි කළොත් තමයි එම නැතු අපි අධර්මිෂ්ටවඉඳලා පිරිත් පැන්කලයක් හදාගනයක ගඟට දැමීමෙන් මේ රෝගය සුවවේ කියලා හිතනවානං ඒ එම නොහනොත්තේම හැල්ලුවට ලක්වන්නේ පිරිතයි. පිරිතේ ගුණය ලැබිය හැකි වන්නේඒ පිරිතට අදාළ ගුණධර්ම ඔබ තුළ තියෙනවා නම් පමණයි.ඒ මගේ අදහස.ඒවගේ මට මතක එක්තර අවස්ථාවක ඇබිලිපිටියේ බොෝම කාලිෙට කලින් ඇතට අපි මෙච්චර දන්නේ නෑ මිනිස්සුමාව. ඒ කාලකෙට කලින් ඔය මේ පිරිත්පැන් බෙදාදීමක් තිබුණ මතක ඇතිවූලන සමාර විට. ෞසරෝලිින්ග හල බෙදා න්න මදි වුණනාට පස්සේ මිනිස්සු පොරකන්්ඩ පටන්ගත්ත හම ඒ ඒස්වාමීන් වහන්සේගෙනැකව හරියරි කලබලවැඩිපා මම චන්ද්‍රි ඇව පිරිත් කරන්න කියල.ඒ පර චන්ද්‍රිකා වැෑවම පිරිත් කලා ඇතකොට ඒක කොරලින්න්නනෙ කොරලුත් පිරිත් වෙලා දැන්. මාලුකෑවත් පිරිත්තුින් ලැබෙන අනුභාවය තමයි ලබෙන්නේ. මෙන්න මේමට තමයිි කියන්නේ මිත්‍යා විශ්වාස කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා? ආනන්තරී පාපකරමය දී නිකව බොම බරපතලපාපකර්ම ඒ මට්ටමටම තමයි මිත්‍යාදුෂ්ටිය වැටෙන්න්න එතේ ගැන ගොඩ ඒක් නෑ කියන එක. ඒ නිසා සමහර දේවල් වල එවැනි ගැටලු තියෙනවා. එතකොට අපේ ආහිුරුවේ ද බෛද්‍ය විද්‍යාව කලෙකක් තියෙනවා. ආගුරද වෛද්‍ය විද්‍යාව කියන ඉන්දියාවෙන් ආපු එකක්. හෙලවෙදකම හිෙවත් දේශී වෛද්‍ය ශස්ත්‍රය කෙකක් වෙනම තියෙනවා යි ලොකලොකු නස්කම් තියෙනවා. බටහිට වෛද්‍ය විද්‍යාව තියෙනවා. තැන් අපි මනුෂ්‍යෙන් විදිහයට මේ තුනෙෙන් එකකටවත් ගරහන එක හොඳනෑ. හේතුවමකදද මේ තුනෙම්ම මිනිසුන්ට පිහිට තියෙනවා. ඒ වගේම මේ තුනේම තියෙන දැනුම්පද්ධති මිනිසා විසින් ගොඩ නගා ගැත්ත ැනුම්පද්ධති මිනිසා සඳහා තියෙන. එනිසා කවුරු හරි කියයනවා නම් හෙල්වෙදකම මෙලෝ වැඩක් නෑ. අයිුරුයේදය මෙලෝ වැඩක් නෑ. ඒවගේ මනි පැතර කවරු හරි කියනවා අනම්. බටහිර වෛද්‍ය විද්‍යාව මේ ලෝක වැඩක් නෑ කියලා මේ සේරම වැරදි මත. මේ හැම එකක්ම අධ්‍යියනය කරලවුර වෙලා. ඒ හැමේකෙම ගණ්ඩ තියන ප්‍රයෝජනයන් ටික ගණඩ පුුවන්නන් හරි.ම් පොඩි උදාහරණයක් ඔබට කියන්නම් කට. දැන් අපිහිතමකෝ හෙලවෙදකමේදී කොලෙස්ටරෝල් හෝ බ්ලට් සුග අඩුවෙන්ට බෙහෙත් දෙෙනවා කියලා. රට පුුවන් එක හෙම බෙහෙත් දෙනකොට එම බෙහෙත් දෙෙද්දී බෙහෙත කොච්චර කාලකින් හරිට වැඩකරනවාද කියලා බලන්ඩ බලඩ් රිිපෝට් එකක් කරම් බලන්න පුළුවන්. ඇබ අප හෙල වෙදකමේ ඉස්සර ඒවකලේ නෑ ඇබි දැන්ඒ කරණන්න පුුවන් කරනගේ වැදකුත්නෑ ද්‍රපි හරිරටු ලාාගන පුලුවන් තව. අස්තිසාහ හැඩුම් ිඳම් වෙදකම්වට රොබට් නොක්ස් පවා කියලා දීනවානේ ලංකාවේ මිනිසු මාර දක්ෂය කිය එතකොට අස්තියක් කඩිචි හට බලා ගැඩ ක්වේ එකක් ගන්න එක එලා වෙ මහත්තකටනත් කරාට ප්‍රශ්නයක් නෑ ැඩිල තියෙන විදිහ බලාගෙන්ඩ. හැබැ එතුමාට ඒක ැඩිල තින බලාගඩ් ක්්‍රේකක් ඕන්න අල්ල බලත රු ගන්ඩ බලන් අව්‍යත් නැ නොතිම ගත්තට ප්‍රශ්නෙකුත් නැහැ. දැම් මේ වැඩේ ප්‍රතිකාර කල්ලා ඉවරවුණාට පස්සේ අස්තිය හරියට මහවෙලා තියනති කියල බලන්ට ක්ේ එකක් ගත්තොත් සිංහල වෙද මහත් ගණ්ඩ කිවත් එක වැරදිද. ියල දෙන්නු බලන්ට එහම දුන්නාම් පසෙක්ේ ගන්න එක නැගෙන බෑහම කගඩුෑ කියලා. අන්න ඒ වගේ තියෙනවා අනිකං මිනිසා විසින් හදාගැත් සිල්ප ශස්ත්‍රවල කඳවඋරු න්ධගෙන තියෙනවා. එකෙන් මෙ අන්තගාමී ඒනිසා එම අන්තගාමී වෙන්ඩා වශනෑ සියලු දැනුම් පදධති තියෙන්නේ මිනිසා විසින් ගොඩ නගා ගැත්ත මිනිසාවිෙන්ුවෙන් නිර්මාණය කරපු දේවල්. ඒ නිසා මෙ හැම ක්‍රමයකිින්ම අපිට යමක් එකතු කර ගැන්ඩ පුළුවන්. නමුත් සමහරෑඉන්නවා හෙලවෙදකම කියන වචනය අහිච්ච ගමන් අ ගැරණියට භූමිතෙල් ගෑැවුනා වගේ. එකනේ ඉත්තාමත්ම අවඥාවෙන් එක දිහා බලන්නේ. අන්තිම පහත් ඉදිහට බලන්නේ. හැබැ අනිපැත්තේ ඇත් තින්නවා. එකනේ දැන් බටහිර වෛද්‍ය විද්‍යාව මෙ සත්තත් පහකට වැඩක් නෑ කියන තත්වඉන්නවා. එහෙම නෑ. ක්මකොට ස බද්ධ කර ගැඩ න ුන හම ඒ එක භාවිතා කරනවාන අපි හැබැයිෝ බමතක කරන්න එපා අපි හිතනවා. හෙලවෙදකමේ හෝ අයිුරුයේ දේ එහම බද්ධ කිරම් කරන්න බැයිද කියලා. සොයජරි නැත්තම් ශල්ලකරම මිහින්තලේ හම්බ ලා හොස්පිට්ලේ පවරාණක හස්පිටල එකේ හම්බවෙලා තින සැත්කම් පිහි යරම් බලකොට ලෝකේ බටිහිට වෛද්‍යවිද්‍යාව බිහිවට කලින් සැත්කම් කරලා තියෙන සැත් හොයා ගැන්ඩ පුලුවන් වෙලා තියෙනවා. ඒ නිසා. අපි මේ අන්තයකටගිහින් අන්තගාමී වෙන්න එක අපේ පැවැත්ම සඳහා හෝ අපේ ඉදිරි ප්‍රගමනය සඳහා හිත කර වෙන්නෙ නෑ. මෙ හැම දෙයක් දිහාම මධ්‍යස්ථව බලන්න පුුවන් වෙඩ ෝනියඔට. මධ්‍යස්ත සිතකින් බලන්ඩ පුුවන් වෙඩ ඕනි. දැන් මේ දවස්වල ලංකාවේ මංහිතන්නේ තාම ජනප්‍රියයි මේ කොරෝන පැනී. ැ පැණිවර්ග ගණනාවත් තියෙනවා එකක ජාතියේවා එතකොට ඒව පිළිබඳ විවිධ කතාන්දර තියෙනවා තැන් ස සමහරය බලන් ඉන්නවා සමහරයට මේ මෙතන ඇතිවෙලා තියන කොවිඩ් වසංගතයත් ඒකට මේ දේශීය බෙහෙතක් නිෂ්පාදනය කිරීමත් මේ අදිහා සාමූහිකව පොදු හැඟීමෙන් බලන්නේ නැතුව සමහරය බලන්නේ තමන්ගේ දේශපාලන්න පක්ෂය පාටිින් බලන්නේ. ඒ කියන්නේ. මේක සාර්ථක වුණොත් මේ සාර්ථක වුණොත් මොකක්හරි හෙළවෙදකමක් මේක සාර්ථක වුුණොත් ඒ සාර්ථකත්වය හරහා බලේ ඉන්න මේ සු සාර්ථක වෙලා. රට ගොඩා අතට ගියෝතින්හේම අපි අසාර්ථක වී කියලා සමහර දේශපාලන පක්ෂයවෙලයට බය. ඒ නිසායේගොල්ලො දිවාරය ප්‍රාර්ථනා කරන්නේ. මේකා සාර්ථක වෙනින් කියලමයි. ඒ චූටි දෙයක් හරිදියෙනවාව නම් ඒක විනාස වෙනින් කියලමයි ප්‍රාර්ථනා කරන්නේ එතකට අපිට බලය ලබේ කියලා හිතනවා. ඒක පැත්තක්. ඒ අනිත් පැත්තර යනවා අපපි. එක අනිත් පැතර ගියාම සමහරය ඇහිතනවා. මේක සාර්ථක වුණොත් කෝමාරී දේශපාලික වශයෙන් ගොඩ ඇන්ඩ පුළුවන් කියලා. ඇත්තටම මෙතෙන්දී. ශ්‍රීලාංකිකව විදිහට මේ දේශපාලන මතවාද පැත්තකින් තිය ලැවිර වෙලා. සාර්ථක ඇත්තටම බෙහෙතක් නිපදවන්නඩ පුළුවන්ද කියලා බලන්න පුළුවන්නන්. සීලු දෙනාම මධ්‍යස්ථවක දිහා බලන්න පුළුවන්නම්. අපිට ෝක තුළ මීට වැඩිය සාර්ථකෙන්න්න පුළුවන්. හැබැයි ම හිතනවා ලංකාවේ. මෙ දේශපාලන බේද බින්නතාවේ සහ තමන්ගේ පක්ෂපාට නායකෝ තෝරාගන්න. ඒ ඇය කියනදේ පමණක්ම හරි එගුලන්ට වාසියක් වෙන වන ඕන මූලධර්මයක් වෙනස් කරන්න පුළුවන් කියන මට්ටමේ. බොහෝම පහළ මට්ටම ඉන්න විද්‍යතුනුත් ලංකාවේ දකින්න ලැබෙනවා. මේ දිහා මධ්‍යස්තවෙයින්දල බලන්ඩ පුළුවන්නන් තමයි අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙන් දැන් අපි මෙහෙම ගත්තුත් දැන්හොය කොරණ පැනිය කියන එක ගත්තතින් හේම ඒක, ඇ මුලදී ගොඩක් ලාවට අපි ජනමාදධ්‍ය වලින් දැක්ක අයක ඉතාම සාර්ථකයි කියලා. දැතකට ඇතර ප්‍රශ්නයක් වෙනවා මෙහෙම මෙවැනි අෞෂධයක් කොහොමද සාර්ථකද අසාර්ථකද කියලා බලන්නේ. කොහ බලන විදිහමකක්ද මෙත ඩොලෝජයක. නැත ක්‍රමවේදයක්ත්ති යන එකක බලන්ඩ. ලෝකෙ භාවිතා කන විද්‍යාත්මක ඇගීම් ක්‍රමයක්ත් තියෙනවා. එකක බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකත් තමයි මේ සායනික පරීක්ෂණ පැත්ත බලන්න පුළුවන්. අනිත්ක තමයි මේකේ. ඇයිටිකල් පිසච් එක කියන්නේ මේ විස්ලේෂනනාාත්මක පැත්ත බලන්ඩ පුළුවන්. ලංකාව විද්‍යාගාරතීයනවා රසාය ගාරතිය නවා එක විස්්ලේෂනාත්මක පැත්ත බලනවා ැ සමහරයහන එක බලන්ඩ දෝනිද කියලා. එ බැලුවට කමක් නෑඒ මකද බල පොහම තින වැරැද්ද. එක විස්ලේෂණය කල්ල බලන්ඩ පුළුවන් එක තියන අන්තර්ගත දේවල්ම නොද කෙමිල් මනවාද ඒට බලන්ඩ පුළුවන්ඒව බලන්ඩ පුළුවන් හැබැයි බැලීමෙන් පමණක් මේ අවෂදය ඉතාම සාර්ථකයි කියලා කියන්න බෑ මක් නිසාද සමහර වෙලාවදි මම දැකල තියෙනවා මම දන්න අපේ පන්තියාපු දර්ුවයෙක්ම ඉන්න අයුෝේද වෛද්‍යවරයක් ඇත්තටමයා කාන්තාවන්ගේ ගර්භාෂය ඇතිවෙනවානේ ෆයිබරොයි් එදරේ ෆයිබරොයිට් ගෙඩි බෙහෙත්දීල දිය කරනවා ඒකනම් මට මේ එහෙම ලූනෙමෙයි මම දන්න කීප අවස්ථාවකම කීප දෙනකුට එහෙම සුව වුණා ප්‍රතිකාරය සහ ප්‍රතිකාරයෙන් පස්ස අපි ස්කෑන් පරීක්ෂණයක් කළ බලනවා ඇත්තට මේ අඩුවෙලා අඩවෙලා අඩුවෙලා යනමද කියලා. සර්ජර එකක් කලා ඉන්කරන්ඩ කියලා කියපු කෙනට එක අඩවෙලා ඩුවෙලා අඩුවෙලා අඩුවෙලා යන බව මම ස්කෑන් පරීක්ෂණවලින් දකලාතියෙනවා. මම දන්න ඇයගේ. එෙතර මට ඇතිවුණු ප්‍රශ්න තමයි ම ඒ වෛද්‍යවරගෙන් අහනවා මේ කොහොම දෝක වෙන්නන්නේ එ දෙෙන බෙහෙත් තුොලින්. මට තිබුණු ප්‍ර්නතමයි ගර්භාසය බිත්තියේ තියන ගෙඩිය දිය වෙනවා ගර්භාසය දිය නොව අන්න ඒක කොහොමොද වෙන්න කියන එක පිළිබඳව ඒ ඒ දෙන අවෂද විශ්ලේෂණය කල්ලා කරන්න පුළුවන්කමක් නෑ ඒක ඇතන තියන ප්‍රශ්නේ. එහෙ මනම් මේක අනි පැත්තට යන අපි සායනනික පරීක්ෂණ වලට ඇත්තට ම ය කොරෝන පැනිිටත් කරන්න තිබනේ සායනික පරීක්ෂණ මේ සාහිනික පරක්ෂණයක් කරනකොටකි තාම ක්‍රමාණුකූලව ලොක තියෙනවා ඔබ හල ති ටිස්ික් කියලක් සංකයන විද්‍යාව සංකයා විද්‍යාව යොදාාගන තමයි පීක්ෂ කරන්න අපි විශවිදදිා සම රක්ෂක කොටම කලා නතකට අපිට පුළුවන් නියදිත් තෝරගැන්ඩ ඒ සහ B කියලා. රෝගීන් පනස් දෙනෙක් මේ එකකටත් රෝගීන් පනස් දෙනෙක්. මෙයාලට කොවිද හැදිල තින්න මෙයාලට කොවිඩ්හදිල තියෙන්නේ. අපි මෙන්න මේ පනස් දෙනාට දෙනවා. ඔය කියන්න පැනිය මේ පනස් දෙනට දෙන්නේෙ නෑ මේ පැනි දෙනෙන වෙලාට ඔයින් ගොලට වතුර දෙනවා තයහම් දක් මේ ොලන්ට පැනිය ේ හැද දෙන්නටු. ඒකල් අපිට බලන්න පුළුවන් මේ අයගේ සුවවීමේ වෙනසක් තියෙනවාද කියලා. හැබැයි මෙහෙම පරීක්ෂණ කලා කියලා ජනමාධ්‍යවලින් දැක්කා නමුත් සමහර්තැන් හොයල ලපුුවන් මට එච්චර පැහැදිලි තොරතුරු හම්බවන්නේ නෑ එතකොට මෙන්න මෙතෙන්දිත් පොඩි ගැටලුවක් කියෙනවා. මේ අපි අරන්තියන මේකට කියන්නේ සාම්පල් සයිස් කියලා. එක නියදයේ ප්‍රමාණය. මෙ නියදයේ ප්‍රමාණය පණහයි පණහයි ඇරගෙන මේ ගොල්ලට දීලා මේ ගොල්ලන්ට සාර්ථක වඋනොත් ඒකෙම්ම මේ අෞෂධය සාර්ථකමයි කියලා කියන්න අමාරුයි. මොකද මේ නියදිය සයිස්ක මදි මොක දන්නදකට හේතුව. මේ නියදියට අහු විච්චයගේ විවිධ වෙනස්කම් තියනා පෞද්ජලික වෙනස්කම්. වයස්කාණ්ඩය. ඉගොල දුම්පානය කරනවාද කියන එක. ඊළඟට ඒ කොල්න්ගේ ප්‍රතිශක්ති කරණ හැකියාව එකගලන්ට වෙන වෙන රෝග තියනවද ඒවගේ ප්‍රශ්නකොටත් තියෙන පුලුවන් සමහරලාට මේ බෙදනකොට ඒ වනි තත්ව මුකුත් නැතිය මේ පැත්තට වැඩලා වැනි තත්ව ඩිපු ැතියනෑ මේ පැත්ත වැට නොත්. එ තුොට මේ ඇග සුවවීම වේගේ වැඩි වෙනවා. එතොට අපිට ප්‍රශ්නයක් එනවා ඒ සුවවීම වේගේ වැඩි වනේ මේ පැනියනිසාද නැත්තං ඒ ඒකට ස්වායක්ත හේතුවක්ද කියන එක. ඒ හින්දා. මේ සාම්පල් සයිස්ෙක ලොකු කරන්න ඕනේ දැම් නිකන් හිතන්නකෝමහෙම මෙම හිතන්නකෝ රෝගී එක්කෙන එක්ෙන ගත්තා කියල හිතන්නකෝම මේ එකක් කනෙ ගත මෙතන එක් කෙනෙ ගත්ත. ඇරගත්තහම මේ රෝගියයාට දනවා මේ පැනිය දෙනවා. මේ රෝගියාට දෙන්න. එතකට මේ රෝගියා මොකද වෙන්නේ සනීප වෙනවා. එත මේ රෝගියාට සනිපෙන්ට සෑහෙන කාලයක් ගත වෙනවා. එතුර එක්ෙනයි එක්කෙන යන පරීක්ෂා කල තින්නේ නිකමට හිතන්න්න කොමහෙම. මේයාගේ ප්‍රදශක්තිකරනයට වඩා මේ ප්‍රචක්තිකරනය වැඩි. එතුකොට මෙයාඩ සනීපවුණා එතකොට අපි කල්පනා කරනවා. පැනිය සීයට සීයක් සාර්ථකයි කියලා. ඒ හරිද ඒ හර්මීටම තීරණය කරන්න නම් මේ සාම්පල් සයිස්සක ලොකු කරන්න ඕනි. අඩුම තරමෙන් මේ පැතර රෝගීන් දාහකුයි මේ පැතර රෝගීන් දාහකුයි අරගන මේ ට්‍රයිල් එක හරිට කරාන්නං මේක තමයි අපි කළ යුතු දේ. ඒෙමනැතුව ෆස් බක්ගේේ එහාට මෙහාට එයාට මෙහාට විවිධ විහිලු තහලු කර කර ඉන්නේ එක නෙමේ. ජනතාවට විහිළු සපේන එක නෙමේ. වියසනයක් හම්වේදීීමට මිනිස්සුන්ගේ හැසිරීම විලි ලැජ්ජයි. ෆරටක් විදිහයට හරිම කනගාටුදායකයි. ඔබ කල්පනාගලවාන්න කොයි රටේද මිනිස්සු හොම වියසනයකදී දේශපාල් නිකව දෙකට බෙදිලා. මේ කරන හරි මේ කරන එක වැරදිී. හරිදේ කළත් අපේ එකෙක් නෙමේ ඒ නිසම් මේක වැරදිී. එහෙම කියලා කුලල්කාගැන්නේ කොයි රටේද. වියසනයක් ආවහම් අධුමගානය අපි කොච්චර සතුරුව හිටියත් එකවර මිනිස් වර්ගයාට වියසනයක් එන කොටි ඊට ඒට එරෙහිව ඔක්කො එකට එකතු වෙලා කරන්න ඕනිදේ අපි කරන්නේ. අපිකට ක්‍රමවේදයක් අනුගමනය කරන්න නෑ. එම අනුගමනය කලා න අපිට මේ සායන් පරීක්ෂණයක් මගින් තහුර කරගන්න තිබුණා. ඔබ අහල ඇති ඉගෙන ගැත්තය ඔය සංඛ්‍යානු විද්‍යාවේ තියෙනවා කයිවර්ග පරීක්ෂාව කියලකත් තියෙනවා එතුොර සම්මත දෝෂයේ ස්ටෑන්ඩ ඩෙර කියලකත් තියෙනවා අරදැන් එක තියෙනවා අපි විශ්විද්‍යාලි ඉගෙන ගැත්තා මේ ඉස්සන්ට ඉස් වගා කරන්න ඉස්සන්ට කෑම දෙනකොටහොන අලුත් එක්ෙනෙක් අලුත් කෑම් වර්ගය කදලා යැයි කෑම්වර්ගේ හදලා කියනවා ම මම දෙන මේ ඇනිමල් ෆුඩ් එක දුන්නොත් අස්වැන්න ගොඩක් වැඩි වෙනවා කියලා. මේක හොයන්න කොහොමද අපි ඉස්ස ඇති කරනවා ලොකු ටැන්කි දෙහක සාමාන්‍ය සාම්ප්‍රදාායික කෑම දෙනවා එකකට අ අලුතින් හොයා ගැත්ත එක දෙනවා එකකට. දීලා අවසානයේද අපි බලනවා අර අලුතින් හොයා ගැත්ත ඇනිමල් ෆුඩ්ඩ එක දුන්න එකේ බලපු හම ස්සගේ ප්‍රමාණය සමානයි න තයිට වඩ අසරන තනිස්සන්ගේ සමස්ත බර වැඩි යි ඒ බර වැඩි වුනාට ඒ බර වැඩිුනේ මේ අලුත් ඇනිමල් ෆුඩ්ඩ එක නිසාමද කියෙලත් හොයන්ඩෝනේ. ඒක හොයනකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. අහමු වෙනස සහ වෙසෙසි වෙනස කියලා. එක ගණනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට මේ දෙකේ වෙනස පොඩි වෙනසක් නම් එකන වැඩි වෙලා තමයි අලුතින් ආහාරය දුන්නේ එක පොඩි වැඩිවීමක් නම් තියෙන්නේ ඒ මේ ආහාරේ නිසා සිද් වෙච්ච එකක් නෙමෙයි වෙන්ඩක් පුළුවන්. එකද හොයන්ට තියනවා වෙෙසි වෙනස කියලා එකක්. එනම් මේකදිත් කරඩ තිබනේ රෝගීන් දාහක් ඇරගෙනගේ දෙදාහක් ගන්නවා. මේ ගොල්ලන්ට ඔය පැනිය දෙන මේ ගොල්ලන්ට පැිය දෙන්න. දීලවරේ ලාි බලනවා. මේ ගොල්ලන්ගේ සුවපත්වීමේ තියන්නේ අහඹුෙන වෙසසි වෙනසක්ද කියලා. මේදේරට ඕනි පැත්තක තියෙද්ද වෙනවෙන විකාර කරණ එකයි ලංකාවේ තියන ගැටලූ. හැබැයි. එක දෙයක් කියන්න ඕනේ. ඒ තමයි. මේ දේශීය අවෂධ තුළ යම් යම් කරුණුකාරණා තියෙන්න්ඩ පුළුවන් තමන්ගේ ප්‍රතිශක්යේ මම මේකදති කියන්නක වැර දිමයි කියලා හරමයිල කියන්න බෑ එහෙම කරන්නනම් විශලේෂන ප්‍රසාානික විශ්ලේෂණ පරික්ෂණයක් වෙන කරන්න ඕනේ. ඒහ ප ක්ෂයක් වෙනම කර්ඩ ෝන ඒ දෙකම පැත්තක තියලවෙලා පී එකක් කෙනාගේ මත සහදහස් දේශපාලනික වශයෙන් ප්‍රකාශ කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. මේ බේද බින්න බාවේ තවත් වැඩිවන එකයි වෙන්නේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි මේක මෙහෙම වෙන අතරේ මා දුටුව දේ තමයි පහුගේ දස්වල ජනමාධ්‍යවල දැක්කාඒ ශ්‍රීීමමාබෝධීට පූජා කරන්න ග අවස්ථාව. එකකද මෙන්න මෙහම දෙ. මේ මගේ අදහස කියන්නේහොයවත් පක්සග්‍රාහිීව නැතුව අපි දැන්නේ ශ්‍රීීම බෝධයටට හෝ ගමේතයන පන්සලේ බෝධියයට හ ගිම්පස පූජ කරනවාන. ඒ ගිලම්පස පූජ කරනන්නේ බානෝල තියල පූජරනවා අතා පොඩ්ඩින් අයින් කරනවා. අපිේ ගිලම්පස ගිල්ල බෝධියයේ මුලට වක්කලෝතින් හේම බෝග හටඔය ගිලම්පසවලින් වැඩක් නෑ කද හේතුව දන්නවද. ඒවතින ගලකෝ සුකරෝස්සේ ගහට සංස්ලේෂණය කරගන්න පුළුවන්. ඒ තින සමහරලාට ඒ සුකෝස් වගේ ගලුකෝස් වගේ වැටනොත්තෙතෙන්ට ඒවා මත වර්ධනය වන දිලීරයේ බෝගහටහානි කරන්න පුලුවන්. ඒක තේරුම්ගණ්ඩ මොකක් දවිි මෙක්කරන්නේ. බුදුරජාණන් වහන්සේට දානය පිළිගන්නනවා කියලා කියන්නේ. බුද්ධ පූජාව පිළිගන්නවා කියල කියන්නේ. ඒ ආහාර මේ පිළිම අසට දානයකද මේක අපි හිතන්නේ. බුද්දු කෙනෙක් ලෝව බිහි වුණා ඒ බුදු කෙනගේ ුව මවා ගැනීමට තමයි මේ තියෙන්නේ මේ පූජා කරන්නේ ඒ වෙනුවෙන් ඒ පූජාවෙන් පස්සේකයිවරයි. ඕහම ගිල්ලවෙල්ලා අපි සමහරවිට ආහාර ද්‍රව්‍ය පිළිමොලත් අවරන්්ඩ ගනීනෙ. මේ තත්වට වැටෙන් නඕනනි නෑ. ඒවගේම මහසෑයේයට මේ දේවල් ගිලම්පස වතුර වක්කරණ්ඩා වශනෑ. මේ පූජාවක් අපි කරන්නේ. පූජාව මුොක්ද කියීලත් අවබෝධවෙන් නැති මිනිස්සු තමයි ලංකාවෙ ඉන්නේ. ඒ නිසා මෙ හැම එකක් තුළම තියෙන යම්කිසි සත්‍යයක් අවබෝධ කර ගැනීමේ හැකියාව සාමාන්‍ය මිනිසෙක් විදියට ඔබට තියෙන් ඩෝනි. ඒ නිසා දේශී අක්ෂදවල ආයුවි දෞෂදවල සහි වෛද්‍ය ක්‍රමවල යම්කිසි සත්‍යතාවයක් තියෙනෝ හැබැයි. ඒ සත්‍යතාවය විනාශ වෙන්්‍ර හේතුවෙන්න පුළුවන් අපි කරගෙන යන සමහර වැරදික්‍රියාවලි. ඒ යමක් හැල්වට ලක් වෙන්න පුළුවන්. එනිසා වඩා හොඳින් සහ විද්‍යාත්මකෝ මේ විද්‍යාත්මකෝ කියපු ගමන් සමාරයට මතක් වන්න බටහිර විද්‍යාව බටහිර විද්‍යාවන මේ විද්‍යාත්මකෝ කියන්නේ ඒ දේ වඩා යථර්ථවාදීව කරන්න පුළුවන් හැකියාව අන්න ඒ විදිහිට කරන්න පුළුවන් නං අපිට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් මේ රටට ලබා දෙන්න පුළුවන්. එනිසා ඊළඟට රට භාරගණ්ඩ ඉන්න ඊළඟ පරම්පරාව තුළ ටිබිය යුතුවන්නේ Fබ එකේ එකක් කෙනාට හිංසනයක් වන එකෙක්ෙනට හානියක් වන පෝස්ධානක නෙමේ ඇතරම වෙන්ඩෝනි මේ දිහා මමනම් බලන්න ඉතාමත්ම උපේක්ෂාවන්. අපි පොදු වියසනයක් ඇතිවෙලා තිීන අවස්ථාවක ක්‍රියාකරන විදිහ ඉතාම කනගාටුදායකයිගෙනෙ එකයි. ඒවගේම මුල් කොවිඩ් රැල්ලෙදී. ්‍රබ්බල සාධකයක් විදියටවා කොවිඩ් ඩොලින් මේ යනෑයි පොළවයටට දාන්ඩිපා කියයන එක ලංකාව වගේ නිවර්තන රටක නිත්තර වර්ෂාපතනය ඇතිවන රටක, අට පුරාම් වර්ශාපතනය තියෙනවා. අපේ ෝට ටේබල්ල එක නැත්තං අපේ ජලස්තරය තියන්නේ ඉහෙලිින්. එනිසා මේක තියෙන්න වූ මළමිනියක තියන කොහොමත් විශස බීජ තියෙනවානේ ඒකන ඉස්සර. ැ මලමිනි ස්සර මනවකරන්නෙද පොල් තිල්ලාම්පු පත්තු කරන්න එනකට බල්බික්දදාාන්න පුුවන් දැ නීන තාක්ෂයටති අර පොල්තෙල්ලක පත්තු කළේ ඇයි ඒක එන විසබීජසාහ විසවායු විනාස කරන්න. ඒක අපේ ඇත තතේ අප ැගෙන හිටිය ඒ බටහිර විද්‍යාාව නිසා නෙමි. ඒ නිසා මේකද සමහර වෙලාවට අපේ සංස්කෘතියෙන් තියනවා අපේ සදාචාරයන් තියනවා. අපේ ක්‍රම තියෙනවා හැබැයි සමහර අවස්ථාවලදී. අපිට සිද්ධ වෙනවා. ඒවා පවතින යථාර්ථය තේරුන් අරගන බෝම කාරුනිිකව ස බුහොම හිතට දුකක් ඇතිවෙන්න පුළුවන් නමුත් ඉවසා දරා ගැන්ඩ වෙනවා. මක් නිසාද ස්ොභහව ධර්මය තියෙන්නේ මේ හැමෝටම උඩින්. ඒ නිසා ස්ොබාදහමට අනුව අපිට කටතු කරන්න්න වෙනවා ඒ එක කටතු කරන්න බැරිවිච්චිගේ ප්‍රතිඵලයක් ද කියල හිතෙනවාේ ඔක්ොම වියසිනයන් මනිසාශා ඇති වන්නේ. ඒ හින්දා ආධානය කරනවාද. භූමධනය කරනවා ද කියන එක ඇත්තරම කියන නම් භූමධානය කරන එක හොඳයි මේ කොවි් කතන්දරේ නැත්තං. හේතුව මිනිස්සක්ගේ සරීරය ජීරණය වෙලා ඔක්කෝම ද්‍රව්ව ටික පසට එකතු වෙන ම් හොඳයි දහනය කල්ලා වායිගෝලයට නවට වඩා ඒක පිළිගන්නව විද්‍යාත්මකෝ නමුත්. මේ වෛරසය ඉතා දීර්ග කාලයක් පසතුල තියෙන්න්න පුළුවන්. ඊළඟට ජල මූලාශ්‍රවලට එකතු න්න පුළුවන්. එවැනි අවස්ථාවක ද අපි. මීට වඩා වගකීමෙන් හිතන්ඩෝනි මොකද මේ ලෝකෙම වියසනයකට මුහුණ පාලතින අවස්ථාව. ඒ නිසා ඔබේ සිතුවිලි අර අන්තවලට ගිනියන් එනැතුව මද්‍යව ම මැදට ඇවිල්ලා මැද තැනකට ඇවිල්ලා මේ සියල්ල විග්‍රහ කරගන මේ වසංගතයදී. මේ ලෝක අර්බුදේ හමුවේ එක රටක් විදියට මුහුණ දෙන්්ඩෝනි කරන. ශක්තිය හදාගැන්ඩ එම නැතිවනොත් අපි ලෝකේ හම්ම ආසාර්ථක වඩ පුුව.